ඔබ අහලා ඇති චුල්ලපදුම ජාතකය අහලා තියෙ ඔය විරුඳු වලට එහෙම කියන්නේ විරුඳු අහලා තියෙ ඔව් කවි බණ වලට කියන්නේ එතන ජාතක වැඩක් නැද්ද ඔව් වැඩක් තියෙනවා උඹ දේශනානේ දැන් මේ ජාතක කියවන හොඳම තැන තමයි ජාතක අට කතාව සිංහලෙන් තියෙනවා දැන් ජාතක අට කතාව සිංහල පරිවර්තනය ගත්තාම ඔබට ලස්සනට කියව ගන්න පුළුවන් දැන් මේ චුල්ලපදුම ජාතක වෙන්නේ අර ඉස්ත්‍රිය කොටෙකුට පෙම්මැඳලා තමන්ගේ ස්වාමියාව කුමාරයව පදුම කුමාරයව ගලෙන් බිමට තල්ලු කළා. දැන් බලන්න සත්පුරුෂයාට ධර්මයේ පිර ලැබෙන හැටි ධර්මයේ රැක්කොත් ධර්මයෙන් රැකෙනවා. දැන් තල්ලු කරපු වෙලාවේ මෙතුමා බිමට වැටෙන්නේ නැහැ. ගිහිල්ලා දිඹුල් ගහක නැදෙනවා. ආන බලන්න. මිත්‍ර ද්‍රෝහි නොවෙන්න කෙනා ගහකින් වේවා පර්වතකින් වේවා වැටුණොත් අනතුරක් වෙන්නේ නැහැ කියනවා. දැන් මේ මිත්‍රද්‍රෝහි නොවීමේ විපාකනේ ලැබුණේ. දැන් කවුද බේරගන්නේ? තලගොයෙක්. තලගොයෙක් ගිහිල්ලා උපකාර කළානේ. කවුද මේ ගොයා? ආනන්ද මහරහතන් වහන්සේ. බලන්න සම්බන්ධ තල්ලු කරේ. චින්චි මානෙක. දැන් එදත් තල්ලු කර අදත් ඒකම තමයි කරන්නේ. බලන්න පතන් එන හැටි සසතේ. දැන් අපි දැන් මේ ලෝකේ දැන් වුණත් අපිට වෛර කරන පිරිසක් වෙනම ඉන්න පුළුවන්. අපිට අලුම් කරන පිරිසක් වෙනම ඉන්න පුළුවන්. ඒක පතන් එන හැටි සසරේදී කොච්චර හොඳ කළා සමහරට නරකම කරන්න බලන් ඉන්නවානේ හිනා වෙලා ඉන්නේ හැබැයි යටින් අගුණ කියනවා කොයි වෙලාවේද වෙලාවක් ලැබෙන්නේ පරිගන්න කියලා හිතාගෙන ඉන්නවා අන්න ඒ වෙලාවේ එතකොට මේ ආනන්ද මහරහතන් වහන්සේ අද ඊයාවද නෑ දිග සසරේ ඉඳන් එන්නේ සාරිපුත්‍රයන් වහන්සේ එහෙමයි එන්නේ එතකොට අපේ ශාස්ත්‍රුන් වහන්සේ දැන් කවුද ශ්‍රී සද්ධර්මයේ කවුද දේශනා කළේ එහෙම ආනන්ද මමච්ච යේන බෝසත්තා මයා දේසිතෝච ධම්මෝච විනයෝච මා විසින් දේශනා කරපු ධර්මයයි විනයයි ඔබට මගේ නැවැමෙන් ශාස්ත්‍ර වෙන්නේ දැන් අපිට අස්සසිල්ලක් තියද නැද්ද අපි සැනසුණාද නැද්ද දැන් අපි පැවිදි වුණානේ තරුණ වයසේදී පැවිදි වුණේ ඒ පැවිදි වෙනකොට අපිට පිහිට වුණේ කවුද කල්‍යාණ මිත්‍රයෝ අපි කියවේ මොනවද ආනර ශ්‍රී සද්ධර්මය දැන් මේ වෙලා වෙනකොට උනත් මේ මෙච්චර රහතන් වහන්සේලා පහළ වෙන ලංකාවේ ආර්යයන් වහන්සේලා ඉස්ත්‍රීන් වැඩියෙන්ම සෝවන් වෙයි ඈ ඉස්ත්‍රී රත්න මෙච්චර සිය ගණනින් සෝවන් වෙද්දී අපි ඒවට අහු නොවි ඉන්නේ මොකද මොන හයියටද පූජාවලිය සද්ධර්ම රත්නාවලියට අත්පොත තියලා තමයි අපි මහානකම පටන් ගත්තේ දැන් පූජාවලිය ඔබ අහලා තියෙන පොත ගැන දැකලවත් තියෙද ලොකු පොතක් අරහන් ගුණේ මාතෘකා කරලා මේ පොත ලියලා තියෙන්නේ දෙවනි පෙරකුම්බාරයතුමාට බුදුබව පතන්න බය හිතුනලු ඇයි දරුව දන් දෙන්න බෑ කියලා ඒතර දේවපති රාජමාත්‍යා ගිහිල්ලා පලාබත්ගල ආරණ්‍ය වැඩ ඉන්න බුද්ධ පුත්‍රයන් වහන්සේට ආරාධනා කරන අපේ රජතුමාට බුදුබව පතන්න ආසිතෙන්න පොතල් ලියා දරුව දන් දෙන්න ආසිතෙන්න දැන් බය දරුව දන් දෙන්න අරහං ගුණේ මාතෘකා කරගෙන බුදුරජාණන් වහන්සේ පූජාවන්ට සුදුසුයි කියන අර්ථයෙන් පූජා වලියනේ පූජා පෙරහැර අරහං ගුණේ මාතෘකා කරලා මේ මුළු පොතම රචනා කරලා තියෙනවා පොත රචනා කළ අන්තිමට පතන්නේ මොකද්ද යම්සේ මාගේ තථාගතයන් වහන්සේ පෙරම් පුරා ලෝතුරා බුදු වූසේක් නම් මටද මේ පිනෙන් ලෝතුරා බුදු බවම ලැබේවා කියලා දැන් අද කතා වෙන්නේ නැහැනේ බුදු වෙන කතන්දර දැන් ඊව පහත් කොට සලකන බුදු වෙන ඒවා වැඩක් නැහැ. ඇයි මතක නැහැ බුදු වෙච්ච උතුමෙක් නිසා අපි මේ බණ කියන්නේ. එහෙනම් ගෞතම බුදුරජාණන් වහන්සේත් තුවනම් අදාදම නිවන් දකින්නෙමි. තේරුමක් නැහැ සසර දුකයි බයයි. මං ඉතින් තව යන්න ඕනේ නැහැ. මේ දීපංකර පාද මූලයේ මට සැපයි. මං මෙහෙම සැනසෙනවා. හිතුවනම් අද ඔබට ගෞතම බුද්ධ ශාසනේ තියේවිද? මට මේ සිවුර ලැබේවිද? මේ වටාපතක් මට ලැබේවිද අද අල්ලගෙන බණක් කියන්නට ලැබේද නෑ එහෙනම් මේක බුද්ධ ශූන්‍යයක් වෙනවා මොකද උන්වහන්සේ වීරියත් හැරියනම් අපිට මේ தත්ත්වය අද ලැබෙන්නේ නෑ හැබැයි අන්න සියලු සත්වයන් කෙරෙහි හිතුවා කරුණාව නේ එන එහෙම උතුමන් අද නැද්ද අදත් ඉන්නවා ඒ උතුමන් ගැන අපි දැනගන්න ඕනේ විශේෂයෙන් අපි මේ දේශනා මාලාවට මුල් කරගන්නේ අතිපූජනීය මාතර ශ්‍රී ඥානාරාම ස්වාමීන් වහන්සේ අතිපූජනීය කඩවැද්දු ශ්‍රී ජිනවන් සාබිදාන ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍යවර
අප ගුරුදේවෝත්තම අතිපූජනීය නාවියනේ අරියදම්ම ලොකු ස්වාමීන් වහන්සේ විසින් රචනා කරපු භාවනා කමඨහන් පෙළ. එතන මේක අරියදම්ම නායක ස්වාමීන් වහන්සේගේ භාවනාවක්ද? නෑ. ඒ ස්වාමීන් වහන්සේ පෙළ දහමට අනුව අටුවාවට අනුව සහ විසුද්ධි මාර්ගයට අනුව කියන මේ පොත් තුනට අනුව පෙළ දහම් අට කතා වගේම ත්‍රිපිටකයේම ලියපු අට කතාවක් වන විසුද්ධි මාර්ගය අනුගමනය කරමින් රචනා කරපු භාවනා කමඨහන් ටික. ඒතර මේ ස්වාමීන් වහන්සේලාගේ ගුණ සිහි කරන්න ඕනේ අපි. ඉතින් මේ තුන් නමටම අපි පතන්නේ ලෝතුරා බුදු බව ලැබේවා කියලා. මොකද හේතුව ශ්‍රද්ධාවෙන් අපිට මාර්ගය කියා දුන්නා. කරුණාවෙන් මාර්ගය කියා දුන්නා. කොයි වෙලාවක ගැටෙන්න පාර කියා දුන්නේ නැහැ. නිතරම ගුණ දකින්න කෙනෙක්ගේ ගුණයක් දකින්න ඒක තමයි කියා දුන්නේ. හැබැයි සද්ධර්මය විකෘති වෙනකොට ඒකේ ගුණ කියන්න බෑනේ. ආ හොඳයි හොඳයි තව ටිකක් කියපන් කියලා කියන්න බෑනේ. එතකොට කියන කෙනා කවුද කියලා නෙවෙයි අදාළ. ඇහෙන දේවල් මටත් ඇහෙනවා. මමත් බණ අහනවා. මමත් බණ අහන ශ්‍රාවකේ. එතකොට අහනකොට මේ ඇහෙනකොට අපිට හරි අමාරුයි. ඇයි? දැන් ළඟදි කිව්වා වෙන මෙහෙම ටිකක් ඔන්න අහගන්නකො. පොත වැඩක් නැත. පොතෙන් බණ කියන්නේ පොත් ගුල්ලන් ය. මොකද්ද පින්වත්නි කතන්දරේ? පොත වැඩක් නැත. පොතෙන් බණ කියන්නේ පොත් ගුල්ලන්. දැන් මේකෙන් අදහස් කරන්නේ මොකද්ද? අර අපිට ඉන්න එකම ශාස්ත්‍රුන් වහන්සේට පහර දෙන දැන් අදන්. පෙළ පොතත් අටුවාවත් නේ අපේ ශාස්ත්‍රුන් වහන්සේ දැන්. මම කලින් කිව්ව මතකයි නේ? මම මා විසින් දේශනා කරපු ධර්ම විනයයි ඔබට ශාස්ත්‍රු වෙන්නේ. දැන් තථාගතයන් වහන්සේ වඩිනවද ප්‍රශ්නයක් වුණොත්? වඩින්නේ නැහැ. කමඨාණක් කියා දෙන්න වඩින්න පුළුවන්ද භාග්‍යතුන් වහන්සේ? කොහේ හරි ඉන්නවද? නිවනේ ස්වභාවය හිතනකොට ඉන්නවද කොහේ හරි? නැහැ, කොහෙවත් නැහැ. විඥාණයකෝ තියෙනවද? නිවන කියන්නේ විඥාණයේ නිරුද්ධ වීම. කය තියෙනවද? තියෙනවනේ, කොටස් වශයෙන් තියෙනවා. නැලි 16කින් සමන්නාගතව සර්වඥ ධාතුන් වහන්සේලා වැඩ සිටිනවා. ඒ තුලින් කායිකෝ ජීවමාන. හැබැයි අර ජීවමාන ශරීරයේ පවත්වපු කාලේ වගේ විඥාණය පවත්වපු කාලේ වගේ අපේ ගැටලු විසඳලා දෙන්න පුළුවන්කම නැහැ. ඉතින් දැන් විසඳලා දෙන්න කවුද ඉන්නේ? එකම ශාස්ත්‍රඥ නාස. දැන් ප්‍රශ්න වියගෙන එනකොට අපිටනේ කල්යාණ මිත්‍ර නැති වෙනකොට. දැන් අපේ ආචාර්යන් වහන්සේලා අපවත් වෙලා. දැන් කවුරුත් නැත්තම් අපිට. අපි අසරණ වුණා වගේ දැනෙනවා නා. සමාජයට හාමුදුරුවෝ එක්කෙනෙක් එක්කෙනෙක් පරස්පර දේවල්ම කියනවා නා. දැන් මොකද්ද අපිට දෙන පිහිට? යනවා පොත් කඩේට. ගන්නවා ත්‍රිපිටකේ. ගේනවා. දැන් අපේ වාසනාවල් මේ වෙනකොට අට කතාව සිංහලෙම තියෙනවා. මං කියා දෙන්න ඔබට කියවන්න ලස්සන පොත් ටිකක් මාර්ගය පෑදෙන්නට. ඔබ කියවන්න අපදාන අට කතා. ඔබ කියවන්න තේරගාත අට කතා. ඔබ කියවන්න ජාතක අට කතා. ওই ටික ඉස්සෙල්ල කියවලින්. ඔක්කොටම කලින් ඔක් කියවන්න. ওই ටික කියවනකොට හොඳ සිංහලෙන් තේරෙනවා සසර ගමන කොහොමද යන්නේ කියලා. පිනේ අවශ්‍යතාවය තේරෙන. දැන් පිනට ගරියනවනේ. උඩ භාවනා ශාලාවේ වැඩසටහන කරනකොට කියනවා පින් ඕනේ නැහැ. ඔන්න කතන්දරය අහගන්නකෝ. මම මෙහාපු කතාව. උඩද කියන දන් දීලා බෑ නිවන් දකින්න. සිල් රැකලත් බෑ. භාවනා කළත් බෑ කියලා සමහර අය කියනවා. මට ඇහිලා තියෙනවා. ඊට පස්සේ වඩින පල්ලෙහාට දවල් 11ට 12ට දැන් දාණේ වළඳන්නේ බෑ. අර දේශිකයන් වහන්සේම දාණේ ඉපයි කුවෙක් කෙනා මෙන්න මොන වළඳන්නේ? දාණේ වළඳන්නේ. මේ ලාභ සත්කාරම පදනම් කරගත්තු. ලාමක තුච්ඡාසා පදනම් කරගත්තු වෙලාවේ ආයේ නිවනක් ගැන කතාවක් නැහැ. කියන්න නිවන් ගැන තමයි. හැබැයි නිවෙන්න විදියක් නැහැ මොකෝ. ආසාවන් පොදි බැඳගෙනයි මේ වික්ෂුන් වහන්සේලා කටයුතු කරන්නේ. එකතැනක කියන දන් දෙන්න එපා කියලා. දානේ වන්දන ගමන් කියන දන් දෙන්න කියලා. දැන් මතක් වෙනවනේ දැන් උඩ කිව්වා වගේ නේද? වලට දාන්න තුනොත් එම් බඩගින්න එපයි නේද? දැන් උපාසකම් වල ඔළුව අවුල් වෙන්නේ නැද්ද? ඇයි ඉතින් උඩ බණහපු එක්කෙනාම දවල් මෙතන ඇවිල්ලා බණ අහනකොට තව එකක් කියනවා. එන අපදාන අට කතාවේ මොනවද තියෙන්නේ? මල් පූජ කරපුවා, වැලි වලින් චෛත්‍ය හදලා මේ වන්දනා කරපුවා, බුදුරජාණන් වහන්සේට කණුවක් පූජ කරලා කල්ප ගණන් සැප විඳපු කතා. මම මේ නිකන් ඔබට ආසිතෙන්න කියන්නේ කියවල බලන්න. එතකොට උදේ ඉඳන් රෑ වෙනකන් පින් කරන්න හිතනවා. නම් පින තමයි එකම රහස. දැන් මේ හැම අවුලටම මුල පිනමදිකම්. මේ ධර්මයේ වැටෙන්නේ නැත්තේ පිනමදි නිසා. කියූ දේ නෙවෙයි වෙන දෙයක් වැටෙන්නේ. මොකද
පිනම දෙන්නේ. දැන් පොත එපා කියව කතාවනේ මං කියුවේනේ. පොත එපා. පොත් ගුල්ලෝ තමයි බණ කියන්නේ පොත්වලින්. පොතේ තිබුණට පිළිගන්න එපා. කොහෙද තියෙන්නේ? ඒ පොතේම තියෙන කාලාම සූත්‍රය තමයි ඔක තියෙන්නේ. ඔය ඒ පිළිගන්න එපා කියලා යම් හාමුදුරුවෝ කියන පොතක් තියෙන්නේ ත්‍රිපිටක පොතනේ. ඒ ත්‍රිපිටක පොතේ මජ්ක්‍ධිම නිකායේ තමයි මේ කියන කාලාම සූත්‍රය සඳහන් වෙන්නේ. කාලාම සූත්‍රය සඳහන් වෙන්නේ පොත එපයි කියලා කියන්නේ මෙහෙමයි. ධර්මයේ එපයි කියලා කිව්වා නෙවෙයි. මා පිටක සම්පදානේ නෙවෙයි පැරණි පොත්වල සඳහන් වෙන දේවල් තියෙනවා. ආචාර මතවාද තියෙයි. ඒ වෙලාවේ දේශනා කළේ හොඳේ අතීතයක් ගැන. කාලාම වැසියන් ප්‍රශ්නයක් තිබුණා. එක එක ශ්‍රමණවරු ඇවිල්ලාගෙන මම බුදු වුණා මට අවබෝධ වුණා කියලා. තථාගතයන් වහන්සේ වැඩියට පස්සේ මෙයාල එක දිහා යවි ස්වාමීන් එක එක ශාස්ත්‍රවරු වෙයි අපිට මෙහෙම කියනවා අපි කාගේ මතයේද පිළිගන්නේ ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා ඒත තුන් මේ කාලාම කාලාම වෙසින මේ බලන්න යමක් කුසල්ද ඒක පිළිගන්න යමක් අකුසල්ද ඒක බැහැර කරන්න දැන් පැහැදිලි දැන් ත්‍රිපිටක ධර්මයේ කුසල්ද අකුසල්ද කුසල් ශ්‍රද්ධා දිනරුවන් වැඩෙනවද නැද්ද මේ ධර්මය අහනකොට වැඩෙනවනේ ආන්න එහෙනම් මේ ත්‍රිපිටක ධර්මයේ එපා කියලා නෙවෙයි කිව්වේ වෙන වෙන පොත්පත් ගැන මේ කතාවේ පොතේ ආව පළියට පිළිගන්න පොතේ තිබුණොත් කුසල් පිළිගන්න පොතේ තිබුණොත් සතුන් මරන්න කියලා පිළිගන්න එපා දැන් පැහැදිලිද කාලාම සූත්‍රෙ ටිකක් කෙටි වෙනම මම විස්තර කරන්නම් ඉතල ලැබුණ දවසක නමුත් මේකනේ අරන් තියෙන දැන් මේක දන්නේ නැති කෙනා මොකද කරන්නේ අරග ගන්නවා බැරි වෙලා මේ උපාසක අම්ම කෙනෙක් නැගෙලා අභිධර්මයෙන් ප්‍රශ්නයක් ඇහුවොත් චිත්ත යනු කිම? චෛසික යනු කිම? ඇහුවොත් කිම කිම ගගා ඉන්නද අය දන්නේ නැහැ නේ මොකද්ද? චිත්ත කියන නම දන්නවා. චෛසිකත් දන්නවා. පටල නෝකත් කිය කී ඉන්නවා. හැබැයි තේරුම දන්නේ නැහැ. චෛසික 52 දන්නේ නැහැ. සිත් 89 දන්නේ නැහැ. ඊට වඩා ලේසි ඉන්නේ පොත නැහැ කු. ඌ අහන්න එපා මගේ. අහන්න අවබෝධය ගැන. උදේින රැ වෙනකම් මගේ අවබෝධය ගැන අහන්න. දැන් මේ එක එක්කෙනාගේ අවබෝධය ගැන අහන්නද අපි බණ අහන්නේ? නෑනේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අහන්නයි ඕන.